ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයට තව දවස් කිහිපයයි තියෙන්නේ. තරගාවලියේ පළවෙනි තරගයේ දෙසැම්බර් 26 ආරම්භ වෙන නියමිත වෙලා තියෙනවා. තරගාවලියෙන් ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති අසන්ත දෙමෙල් පසුගිය දවසක අදහස් දක්වලා තිබුණා. මෙතෙන්දී අසන්ත කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුව ගැනත් ඉඟියක් දීලා තිබුණා. එල්පීල් තරගාවලිය අතරතුරේ ආබාධයට ලක්වන ඔසඳ ප්‍රනාන්දු ගොඩක් කලාවට දෙවැනි ටෙස්ට් තරගයට සෙල්ලම් කරයි කියලා තමයි. ඔසඳ ගොඩක් කලාවට දෙවැනි ටෙස්ට් තරගයට සෙල්ලම් කරයි. එයා දැන් හොඳ තත්ත්වයක ඉන්නවා. ඒ වුණාට තවදුරටත් බලලා තමයි එයා තරගවලට දාන්නේ. මොකද එයා අපිට එංගලන්ත තරගාවලියටත් ගොඩක් වටිනවා. එයා දකුණු අප්‍රිකාවේ ගිහින් හොඳට කළ නිසා දකුණු අප්‍රිකාවේ සෙල්ලම් කරවන්න පුළුවන් වුණොත් ඉතා හොඳයි. පළවෙනි ටෙස්ට් තරගයේ කුසල් ජනිත් එක්ක දිමුත් ඉනිම ආරම්භ කරයි කියලා තමයි අසන්ත කියන්නේ. ඔසඳ පළවෙනි තරගයට ගොඩක් වෙලාවට සෙල්ලම් කරන්නේ නැති නිසා අපිට වෙන ආරම්භක ප්‍රතිකරුවෙක් ගැන බලන්න ඕන. ගොඩක් වෙලාවට පළවෙනි ටෙස්ට් තරගයේ කුසල් ජනිත් ආරම්භක ප්‍රතිකරුව ලෙසට සෙල්ලම් කරයි. කලින් සංචාරයේ කුසල් දකුණු අප්‍රිකාවේදී ඉනිම ආරම්භ කළේ නැහැ. හැබැයි මේ වතාවේ කුසල් ගොඩක් වෙලාවට ආරම්භක ප්‍රතිකරුවෙක් වෙයි. ශ්‍රී ලංකා සංචිතයේ හිටපු ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්වීමත් එක්ක තරගාවලියෙන් ඉවත් වුණත් ඒ තැන්ට ක්‍රීඩකෙක් කැඳවන්නේ නැතුව ඉන්න තමයි තීරණය වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගු කාලයකට පස්සේ ටෙස්ට් තරගයකට සෙල්ලම් කිරීම පීඩනයක් වුණත් එල්පීඑල් තරගාවලියේ පෙන්නපු දක්ෂතා එක්ක අපේ ගොඩක් ක්‍රීඩකයෝ හොඳ මානසික මට්ටමක සිටීමත් අවසාන වතාවට දකුණු අප්‍රිකා කණ්ඩායම එක්ක සෙල්ලම් කළ ටෙස්ට් තරග දෙකම දකුණු අප්‍රිකාවේදී ජයග්‍රහණය කරලා තියෙන නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියේදී හොඳ දක්ෂතා පෙන්වයි කියලා අපට අනුමාන කරන්න පුළුවන්. එවගේම ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය කාලේ ලොකු තර්ජනයක් වුණු කාගිෂෝ රබාඩා මේ වතාවේ දකුණු අප්‍රිකා කණ්ඩායමට සෙල්ලම් නොකිරීමත් අපිට වාසිදායක වෙන්න පුළුවන්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.